අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අපි මේ දිනවල අපස සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳව ටිකක් වැඩි වශයෙන් කතා බහ කරනවා. අපස සාමාන්‍ය පෙළ ආරම්භ කරන්න තියෙන්නේ තවත් දින කිහිපයක් පමණයි. අපි සූදානම් වන්නේ ඊට පෙර දැබර ඔබව දැනුවත් කරන්නට සහ අපි දැනුවත් විය යුතු කරුණු කාරණා පිළිබඳව දැනුවත් කරන්නට අදසිත අපි තමත් ගෞරවයෙන් අපේ මැදිරියට ආරාධනා කරා. විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජෙනරාල් බී සනත් පූජිත මහත්මේ තමත් ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝවන්. විභාග කොමසාරිස් තාක්ෂණ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිපල ඩී.ඒ. චන්ද්‍රසිරි මහත්මයා අයිබෝවන්. තමත් ගෞරවයෙන් පිළිගන්නවා ඔබතුමන්වත්. අපි තවත් වැඩිතර තොරතුරු ගැන කතා බහ කරන්නට ආරාධනා කරා. නියෝජ්‍ය විභාග කොමසාරිස් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිපල එච්.එම්. සරත් චන්ද්‍රසිරි මහත්මයා අයිබෝවන්. ඉතාමත් ගෞරවයෙන් තෙදෙනාම පිළිගන්නවා. විභාග කොමසාරිස් ජෙනරාල් තුමනි, දැන් අපස සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ අපේ ජීවිතවලට දැනෙන කඩින් විභාගයක්. මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගය සඳහා කොයි විදිහටද සූදානම් කළ තිබෙන්නේ? දැන් බලාපොරොත්තුෙන් සිටින්නේ සූදානම ගැන බොහෝ පිරිසක් දැන කියා ගන්නට. පළමුව මම ITN ආයතනයට ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙනුවෙන් මේ ජාතික විභාගයක් වෙන අපස සාමාන්‍ය පෙළ විභාගයේට පෙනී සිටින දැයේ දරුවන් දූදරුවන් වෙනුවෙන් මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහනකට අපිට ආරාධනා කිරීම සම්බන්ධව මෙවර විභාගයේ සඳහා සියලු කටයුතු දැන් මේ වන විට සූදානම් වෙමින් පවතිනවා. මෙවර විභාගයේ සඳහා සම්පූර්ණ වශයෙන් 656,641ක ශිෂ්‍ය සංඛ්‍යාව පෙනී සිටිනවා. මේ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 422,850ක් පාසල් අයදුම්කරුවන් වෙනවා. ඒ වගේම පෞද්ගලික අයදුම්කරුවන් 233,701ක් විභාගයට පෙනී සිටිනවා. විභාග මධ්‍යස්ථාන දෙවෙනියේ 4,661ක් ඔස්සේ, ඒ වගේම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541ක් ඔස්සේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. මීට සති දෙකකට පමණ පෙරදී අපි සීලුම ආරක්ෂක සංවිධාන විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඒ වගේම අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මේ නිලධාරී කණ්ඩායම එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය විධි විධාන පිළිබඳව මූලික කටයුතු සිදු කරලා අවසානයි. විශේෂයෙන් අපි මෙවර කල්පනා කරා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධ කරගන්න. මොකද ඉදිරියේදී ඇතිවෙන යම් කිසි කාලගුණික තත්ත්වයන් යටතේ මම හිතන්නේ පෙර සූදානමක් අපිට අවශ්‍ය වෙනවා. හොඳයි. දැන් විභාග අපේක්ෂක අපේක්ෂිකාවන් බොහෝ පිරිසක් බලා සිටිනවා. තමන් මේ සඳහා සූදානම් විය යුතු කොහොමද? මොකද ප්‍රථම වර විභාගය සඳහා පෙනී සිටින කෙනෙක්ට යම් කිසි ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු වෙනවා. මම කැමතියි මේ සරත් චන්දසිරි මහත්මයා ඉදිරියට යමුන්ට. දැන් සියලුම දැන් පෞද්ගලික සහ බාහිර අපේක්ෂකකරුවන් වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කළා තිබෙන්නේ. මේ ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම සහ ඒ රැගෙන යෑමේදී කොයි විදිහටද අනුගමනය කළ යුතු කරුණු කාරණා බොහොමයක් තිබෙනවා විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කරන සහ අපි විභාග ශාලාව තුලදී කොයි විදිහටද මේ ප්‍රවේශ පත්‍රය රැගෙන ආ යුත්තේ කියලා අපි ඒ ගැන දැනුවත් කරමුද? අත් වශයෙන්ම මේ වෙනකොට අපි 656,000 ආසන්න සීලම අයදුම් කරුවන් සඳහා පාසල් සහ පෞද්ගලික සීලම අයදුම් කරුවන් සඳහා ප්‍රවේශ පත්‍ර සියල්ලම තැපල් කළා අවසානයි. මේ වෙනකොට ප්‍රවේශ පත්‍ර නොලබුණා කියලා කියන්න කිසි කෙනෙක් නැහැ. මේ විශේෂයෙන්ම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අපි විභාගයේ ආරම්භ වෙන්න සති 3කට විතර කලින් තමයි මේ ප්‍රවේශ පත්‍ර තැපල් කරන්නේ. හේතුව යම්කිසි විෂය පිළිබඳව, ඒ වගේ මාධ්‍ය පිළිබඳ නමේ, එහෙම නැත්නම් මේ උපන් දිනේ, ඒ වගේම ජාතික හැඳුනුම්පත් අංකේ, මේ වගේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ සියල්ල සංශෝධනය කරගන්න, සංස්කරණය කරන්න අවස්ථාව සලසා දීම සඳහා තමයි කල් වේලා තුව ප්‍රවේශ පත්‍ර දෙකුත් කරන්නේ. ඉතින් ඒකට විශේෂයක් තියෙන මෙසේ, මොකද මේ සාමාන්‍ය පෙළ විභාගයේ පෞද්ගලික අයදුම්කරුවන්ට යම්කිසි කෙනෙකුට ප්‍රවේශ පත්‍රයක් නොලබුණා නම් අපේ වෙබ්සයිට් එකට ගියන් පස්සේ ඔහුට ඇයට තමන්ගේ ප්‍රවේශ පත්‍රේ ලබාගෙන විභාග මධ්‍යස්ථානට ගිහලා විභාගයට වෙණී හිටින්න පුළුවන්. ඒකත් අපි දුන්න ප්‍රවේශ පත්‍රය හා සමානවම වළංගුතාවෙන් යුක්ත වෙනවා. අපිට ඒ පිළිබඳව ඔබට දැනගන්න හැකියාවක් තිබෙනවා. මොකද ඔබ දැනටමත් ඔබට
විභාගයේ සඳහා අපේක්ෂක අපේක්ෂිකාවන් සඳහා ආයුධම් පත්‍ර ලැබිලා නැතිනම් ඔබට පුළුවන්කමක් තිබෙනවා කතා බහ කරන්න. මම කැමති දැන් විභාග ඒ සඳහා මුහුණ දීමේදී තමන්ගේ අනන්‍යතාවය ගැන අපි දැනුවත් විය යුතු අනිවාර්යෙන්ම චන්දසිරි මහත්මයා දැන් මෙතෙන්දී කොහොමද අපේ දැන් විභාග අයදුම් කරුවන් තමන්ගේ අනන්‍යතාවයේ තහවුරු කිරීමට කොයි වගේ මාර්ගයද යොමු කර යුතු වන්නේ දැන් විවිධයි විවිධ දේවල් කියනවනේ අපි හරිම දේ කියමු මම හිතන්නේ මේ විභාග ශාලාවකට යන අයදුම් කරු යන්නේ තමුන් අඳුරන්නේ නැති කාර්ය මණ්ඩයක් ගාවට මොකද ඒ අපේක්ෂකයාගේ ගුරු මණ්ඩලයේ හෝ එවැනි කෙනෙක් කාර්යමණ්ඩල පත් කරන්නේ නැහැ. එතකොට අනන්‍යතාව හඳුනා ගන්න නම් තමුන් ගාව තියෙන අනන්‍යතාව පත්‍රයක් අරන් යන්න ඕනේ. ඒ මොකක්ද කියලා හෙව්වොත් ප්‍රමුඛ දේ ජාතික හැඳුනුම්පත. ඒක වගේම අපි පිළිගන්නවා වලංගු ගමන් බලපත්‍රයක්. වලංගු එකක් විය යුතුයි. ඒ අවස්ථා දෙකම ගිලිහුණු ආයුධ කරුවෙකුට අපි බාර ගන්නවා වලංගු රියදුරු බලපත්‍රයක්. උදේ රියදුරු බලපත්‍රවල සමහර වර්ග තියෙනවා වලංගු කාල සීමාවක් ඉවත් වෙන. ඒතර මේ සියලුම අනන්‍යතා පත්‍ර අරන් යන්න ඕනේ. මේ එකක් මේක. ඊට අමතරව තමුන්ගේ ප්‍රවේශ පත්‍රය මුල් දවසේ විභාග ශාලාවට බාර ගන්නවා. ඒ ප්‍රවේශ පත්‍රයේ ලක්ෂණ ගණනාවක් තියෙනවා. තමුන්ගේ සම්පූර්ණ නම වාසගම සහිතව සම්පූර්ණ නම. ඊළඟට ඉල්ලුම් කරන විෂයන් මාධ්‍ය. ඒ වගේම මධ්‍යස්ථානයේ අංකය මධ්‍යස්ථානයේ නම නගරය මේ ලේඛනයේ අත්‍යවශ්‍යයි විභාග ශාලාවට ඇතුළත් වීමේදී. ඒ කියන්නේ ආපහු මම කිව්වොත් විභාග ප්‍රවේශ පත්‍රය ශාලාවට ප්‍රවේශ වෙන්න මුල් දවසේම බාර දෙන්න ඕනි විභාග ශාලාධිපතිට හැඳුනුම් පතක්. මේ දෙක අනිවාර්ය වෙනවා. හැබැයි මේ ලේඛන සියල්ලම අනිවාර්ය කරනවා වගේම අපි තව දෙයක් අනිවාර්ය කරනවා. ආයුධම් කරු තමුන්ගේ අනන්‍යතාව හඳුනා ගන්න පුළුවන් විදිහට විභාග ශාලාවට ඇතුළත් වෙන්න ඕනේ. මම හිතන්නේ සමහර ආයුධම් කරුවන්ගේ අනන්‍යතාවය හඳුනා ගන්න බැරි විදිහට වෙනස් වෙච්ච ආයින පෞද්ගලික ආයුධම් කරුවෝ. මොකද අර ලේඛනවල සඳහන් ඡායාරූපයත් එක්ක මේ ඡායාරූපයේ සැසඳුනොත් කාර්ය මණ්ඩලයේ ලේසි විභාග අපේක්ෂකයා හඳුනාගෙන එයාට මේ විභාගයට පාඩු වෙන්න දෙන්න. එක කාරණයක් මම හිතන්නේ මතක් කරන්න ඕනේ. විභාග කොමසාරිස්තුන් දාතුමා පත් කරන කාර්ය මණ්ඩලයේ ඉන්නේ අපේක්ෂකීන්ට පහසුවක් ඇති කරන්න. ඒ නිසා අපි අපේක්ෂකයෝසේ අපි දරුදරියෝ දැනන් තියෙන්න ඕනේ විභාග ශාලාවට යද්දී ඒ අයටත් පහසුවක් ඇති වෙන විදිහින් අවශ්‍ය ලේඛන අරගෙන යන්න. මම හිතන්නේ වැදගත්ම දේ මා කවුද කියලා විභාග අපේක්ෂකයා ඉගෙන දරුවා හෝ දැරිය ඔප්පු කරන්න ඕනේ විභාග ශාලාවේ කාර්ය මණ්ඩලයට. ඒක මම හිතන්නේ බොහොම මෘදු ක්‍රියාවලියක්. සඳහස පහසුකම් සියල්ලම අපි සපයල් තියෙනවා. ඉතමත් වටිනා කරුණු කාරණා රසක් ඒ අතර අපිට දැනගන්න හැකියාවක් ලැබුණා. විභාග අපේක්ෂකයන් පමණක් නෙමේ දයාබර දෙමාපියනු දැනුවත් කිරීමේ පූර්ව වැඩසටහනක් විදිහට තමයි අපි අද මේ සාකච්ඡාව දියත් කරන්නේ. ඉතින් අපි සූදානම් වන කෙටි විරාමයක් ලබා ගන්නට විරාමයෙන් අනතුරුව සූදානම් තවත් ඔබ දැනගත යුතු කරුණු කාරණා පිළිබඳව දැනුවත් කරන්නට. විරාමයෙන් අනතුරු යලි සිව්මන්සල සමගින් අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙර සූදානම් පිළිබඳ අපි කතා බහ කරමින් සිටින්නේ විභාග කොමසාර ජනරාල්තුමනි දැන් කාලසටහනකට වැඩ කටයුතු කිරීම අපි පුරුදු පුහුණු වෙලා තිබෙන දෙයක් දැන් විභාග කාලසටහන කිව්වම මේක අපිට ජීවිතයේ දැනෙන කාලසටහනක් මේ කාලසටහන පිළිබඳව අපි කොයි විදිහටද දැනුවත් වෙ යුතුන්නේ මොන වගේ අඩුපාඩු සිදු වෙනට ඉඩකඩ තිබෙනවද ඔව් පැහැදිලි ලෙසම මේ විභාග කාලසටහන සඳහන් වෙන්නේ මේ විභාග ප්‍රවේශ පත්‍රයේ ඉතින් තමන් අතට ලැබෙන ප්‍රවේශ පත්‍රයේ තමයි නිල ලියවිල්ල. ඉතින් ඒකේ තියෙන කාලසටහන තමයි අපි අනුගමනය කරන්න ඕනේ. ඉතින් ඒක සෑම ළමයෙක්ම දැඩි ලෙස අවධාරණය කරගන්නට ඕන දෙමව්පියන් වැඩිහිටියන් හැම කෙනාම ගුරුවරු පවා. මොකද මට මතකයි ගිය වර උසස් පෙළ විභාගයේදී යම් යම් වෙබ් අඩ විසින් පළ කරන ලද කාලසටහන් අනුගමනය කරන්න ගිහිලා ළමයි සුළු සංඛ්‍යාවට ගැටලු සාගත තත්ත්වයක් ඇති වුණා. ඉතින් තමන්ගේ අතට පත් කරන කාලසටහන තමයි නියම ලියවිල්ල. ඒ අනුව සූදානම් වෙන්නට ඕන. ඒ වගේම තමයි ප්‍රවේශ පත්‍රය ගැන මට දැන් ආයි පොඩ්ඩක් තව දෙයක් මතක් කරන්න ඕන. මේ ලැබිච්ච වහාම බලන්න ඕන මේකේ තියෙන විෂය නිවැරදිව සඳහන් වෙලා තියෙනවද, මාධ්‍ය සඳහන් වෙලා තියෙනවද, ඒ වගේම අර නම නිවැරදිව සඳහන් වෙලා තියෙනවද කියලා. මෙන්න මේ සඳහා මේ අවධානය පළමුවම යොමු කරන්න ඕනේ. ඒකයි සරච්චන්ද්‍ර මහත්මයා මතක් කරේ මේ සති 3කට කලින් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේ මේක නිවැරදි කරගන්න යම් කිසි කෙනෙකුට වැරදි වෙලා තියෙනවනම්. හැබැයි මට ඊයේත් වාර්තා වුණා මාතලේ දිස්ත්‍රික්කයක පාසලකුත් ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයක පාසලකුත් විදුහල්පතිතුමිය සහ තුමා මේ ප්‍රවේශ පත්‍ර ළමයිට දීලා තිබුණේ ඊයේ වෙනතුරු.
ඉතින් අපි කනගාටු වෙනවා මොකද ළමයින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා කිසිදු වෙන කොන්දේසියක් අපිට යොදන්නට බෑ අපි චක්‍රලේඛයක් මගින්ම දැනුම් දීලා තිනවා ඒ ප්‍රවේශ පත්‍රය ලැබුණු වහාම ළමයා අතරපත් කරන්න ඕන ඒක කවුරු හරි දැනටත් එහෙම ප්‍රමාද වෙලා තිනවනම් මම නැවතත් කියා සිටිනවා මේ චක්‍රලේඛයේ අනුකූලවම ළමයාගේ අතට ප්‍රවේශ පත්‍රය පත් කරන්න ඕන ඒක ඉතා අත්‍යවශ්‍ය කාරණාවක් මොකද යම් විදියකින් ළමයින් ඒ වරදකින් පාසලේ වරදකින් විෂය අංකයේ වෙනස් වෙලා තියෙනවා ඒක නැවත සකස් කරගන්න කාලය තියෙන්නට ඕන චන්දසිරි මහත්මයා දැන් විභාගයේ කිව්වහම අපි වසර ගණනාවක ලැබපු අධ්‍යක්ෂින් ලබාගත් දැනුම පැය කිහිපයකට ලඝු කිරීමක් නෙ සිදුවන්නේ දැන් මෙතෙන්දී අපේක්ෂකයන්ට කාලයත් එක්ක ආරම්භයක් තියෙනවා දැන් මෙතෙන්දී විභාග කාලසටහනත් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපීමේ කාලයත් අතර අපි දැනුවත් යුතු කරුණු කාරණා බොහොමයක් තිබෙනවා මම හිතන්නේ ඔබතුමාට වසර ගණනාවක් අධ්‍යක්ෂින් තිබෙනවා ඒ හරහා කතා කරොත් කොහොමද අපි දැනුවත් වන්නට අවශ්‍ය වෙන්නේ මේ කාලය මම කැමති තපුඩි අතරේ කාරණයක් කියලා ඔබතුමීගේ කාරණයට ප්‍රවේශෙන්න මේ විභාගයට පෙනී හිටනකොට අවුරුදු 11ක අධ්‍යාපනයක් ලැබලා තිනවා පාසලේ අපි හැබැයි ඇගීමට ලක් කරන්නේ 10 ශ්‍රේණියත් 11 ශ්‍රේණියත් විෂය කරුණු සම්බන්ධව ඉගෙනුම් හැකියා ටික අපේක්ෂකයාට අවස්ථාවක් දීලා තිනවා විභාග ශාලාවට ඇවිල්ලා තමුන්ගේ දැනුම් මට්ටම ඔප්පු කරන්න එතෙන්දී අපේක්ෂකයා මේ කාලය නියම අයුරින් පරිහරණය කරන්න ඕනේ. නැත්නම් කාල කළමනාකරණයක් කරන්න ඕනේ. විභාග දෙපාර්තමේන්තුවේ පැත්තෙන් විභාග කුමසාරි ජනරාල්තුමා මේ වර්ෂයේ ඉඳන් උසස් පෙළට දුන්නා වගේ සාමාන්‍ය පෙළ විභාගයටත් පැය 3 පස්සේ මාත්‍රවලට විනාඩි 10ක අතිරේක කාලයක් දෙනවා. අපි මේ කාලය පාවිච්චි කරන්න කියන්නේ කියවීමේ කාලයක්. නැත්නම් රෙඩි ටයිම් විදිහට. මේ අපේක්ෂකයේ ඒ කාලයක් ලියන්න පාවිච්චි කළාට අපි විරෝධතාවයක් නැහැ. ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද කියලා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ සිටින සියලුම ශිෂ්‍ය පරම්පරාව තක්සේරු ලක් කරන්න. මේ ඒ අනුව ශ්‍රේණි ප්‍රදානය කරන්න. ඒත් අපේක්ෂකයාත් හරියට ප්‍රශ්නේ තේරුම් අරගෙන ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඕනේ. තමුන්ගේ දැනුම් ප්‍රමාණය පිළිබිඹු කරන්න. අපි තවදුරටත් කිව්වොත් එහෙම අපි අපේක්ෂකයන් අහන්නේ අපේක්ෂකයාගේ තියෙන හැකියා ටික. ඒක තාවචනයක් කිව්ව නිපුණතා ටික. මනින්න හදන උපකරණයක් අපි ලබා දෙන්නේ. මේ උපකරණයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අපේක්ෂකයෝ සියල්ලම අසමත් කරන්න. නැත්නම් අපේක්ෂකයෝ සියල්ලම මේ සමර්ථ ලබා දෙන්න. තමුන්ගේ පරාසය තුළ ලබා ගන්න පුළුවන් ලකුණක් නැත්නම් තක්සේරුවක් ලබා ගන්න. හැබැයි විභාග අපේක්ෂක කරන එක වැරද්දක් තියෙනවා. ප්‍රශ්න පත්‍රය දැක්ක ගමන්ම ප්‍රශ්න පත්‍ර ආකාර දෙකක් තියෙනවා. එකක් බහුවර්ණ ප්‍රශ්න පත්‍ර. ඉතා වේගෙන් උත්තර ලියාන යනවා. උත්තරේ තෝරගෙන පිළිතුරු පත්‍ර කඩදාසියේ කතර ලකුණක් දාන්න ඕනේ නියමිත උත්තරේට. සමහරක් ප්‍රශ්න පත්‍ර වල තියෙනවා හිස්තැනක් ඇතුලේ එනිවරදි උත්තරේ ලියන්න. හැබැයි හරියට මේ හිතන්නේ මේ වර්ණ හතරක් තිබුණාම නැත්නම් පිළිතුරු හතරක් තිබ්බහම තෝරන්න ඕනේ ප්‍රශ්نين අහන. ප්‍රශ්නේ කඳක් කියලා අපි කොටසක් කියනවා. ප්‍රශ්නේ අහන ටික. මේ උත්තර වලින් වඩාත් ගැළපෙන එක. ඒ හැම ප්‍රශ්නයක් අගම පොඩි වචනයක් තියෙනවා. නිවැරදි පිළිතුර තෝරන්න. වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. කලාතුරකින් අහනවා අපි ඒක අහන්න ඉඩ දෙන්නේ නැහැ හුඟක් කාලවට දැන්. වැරදි පිළිතුර තෝරන්න කියලා. ඊට පස්සේ අපි අහනවා මේ ගැළපෙන පිළිතුර තෝරන්න. මේ හැම එකටම වචනයක් පාවිච්චි කරනවා අපි ක්‍රියාකාරක පදයක් කියලා. ඔක ඉංග්‍රීසියෙන් වර්ග දෙකකට පාවිච්චි කරනවා. සමහරක් කණ්ඩායමක් action verb කියනවා. සමහරක් කණ්ඩායමක් action word කියනවා. මේ 11 ශ්‍රේණියේ අපේක්ෂකෙක් අපොස සාමාන්‍ය පරිභාගෙ ලියද්දී ඉස්සෙල්ලම ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ අහන්නේ? බහුවර්ණ වලටත් ඒ තත්ත්වෙමයි. රචනා ප්‍රශ්නයක් ගත්තොත්. සමහර ප්‍රශ්නයක් අපි අහනවා කෙටියෙන් පිළිතුරු සපයන්න කියලා. ඒතර දීර්ඝ උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි කෙටියෙන් කිව්වට තමුන් දන්න අර ඉගෙනුණු නිපුණතා සියල්ලෙන්ම පොඩ්ඩක් කියලා හරියන්නේ මේ ටික බොහොම ලස්සනට ගලපලා දෙන්න. ගැලපීම සහ විභාගයට පෙනී සිටීම පිළිතුරු පත්‍ර ලිවීම ගැන ඔබට දැනුවත් කරන අතරතුරේදී තවත් එක් ගැටලුවක් තිබෙනවා මට ඔබතුමන්ගෙන් අහන සරච්චන්ද්‍රසිරි මහත්මයාගෙන්. ඒ තමයි මේ සරච්චන්ද්‍රසිරි මහත්මයා මේ දැන් මේ අපේක්ෂකයන් අතර විශේෂ අවශ්‍යතාවයන් සිටින දරුවන් සිටින්නට පුළුවන්. ඒ අය වෙනුවෙන් කොයි විදිහටද මෙවර ක්‍රියාමාර්ගය ගැන තිබෙන්නේ? අපි සුබුරුදු විදිහට විභාග දෙපාර්තමේන්තුව සෑම විභාගයකම සාමාන්‍ය පෙළ ඒ වගේම ශිෂ්‍යත්වයේ උසස් පෙළ මේට අමතරව තියෙන සෑම විභාගයකදීම විශේෂ අවශ්‍යතා ඇති දරුවෝ දෙපාර්තමේන්තුවට කැඳවනවා.
එකෙන් සමස්ත නෙවේ ඒ මේ ප්‍රදේශයේ අවටින දරුව. එතකොට මහනුවර ප්‍රදේශේ නම් මහනුවර අධ්‍යාපන කාර්යාලය තුළට ඒ අපේක්ෂකයන් කැඳවලා සම්මුඛ පරීක්ෂණයක් තියලා විද්වත් කමිටුවක් වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විභාග දෙපාර්තමේන්තු නිලධාරීන්සන් අධ්‍යාපන කලාපවල ඉන්න ඒ විශේෂ අවශ්‍යතා ඇති අධ්‍යක්ෂවරුන් සමගින් තමයි මේ අය කැඳවලා සම්මුඛ පරීක්ෂණයට ලක් කරලා ඒ අය හරියටම හඳුනාගෙන ඒ සඳහා දේතු යම්කිසි පහසුකමක් තියෙනවා නම් ඒ දේතු පහසුකම් සියල්ලම කමිටු තීරණ අනුව විභාග කොමසාරිස් ජනරාල්තුමන් ඒ දරුවන්ට ලබා දෙනවා. මම හිතන්නේ කිසිම දරුවෙකුට මේ වෙනකොට අඩුපාඩුවක් උනායි කියලා පැමිණිල්ලක් විභාග දෙපාර්තමේන්තුවට ලැබිලා නැහැ. ඒ දෙමෝපියන් සහ දරුවන් ඇත්තටම සතුටු කඳුළු වගුරුනා විභාග දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත වෙනවා. හැම මොහොතකම අපි මේ අහිංසක දරුවෝ වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව වෙන කිසිම ආයතනයකට වඩා බොහොම විශිෂ්ට විදිහට සලකනවායි කියලා. ඒ නිසා මෙවරත් 560ක් විතර ඉන්නවා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් දිවයින පුරා ඒ සියලු දෙනා හමුවට ගිහිල්ලා ඒ සියලු දෙනා සමුක පරීක්ෂණයට ලක් කරලා හඳුනාගෙන මේ වෙනකොට සියලු දේතු පහසුකම් කමිටු තීරණේ නිර්දේශය අනුව විභාග කොමසාරිස් ජනරාල්තුමන් තීරණය කළා තියෙනවා දීලා තියෙනවා. ඒ අයට සහ ශාලාධිපතිවරුන් මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවා අපි මේ ඔබට මේ අවශ්‍යතාව පහසුකම් ශාලාවේදී ලැබෙනවා. බැරිවීමකින් හෝ ශාලාධිපතිතුමාගේ ලියුම් අපි යවන ලිපියේ ප්‍රමාදයක් වුණොත් ඒ දරුවන්ගේ ලිපිය අරගෙන ශාලාධිපති කලින් දවසේ හම්බ වෙලා එතුමත් එක්ක කතා කරන ඒ පහසුකම් සියල්ල ලබා ගන්න එහෙම නැත්නම් වහාම අපිව දැනුවත් කරන්න කියන මේ වෙනකොට ඒ දැනුවත් කරලා තියෙන. හොඳයි. ඒ සඳහා සියලු සූදානම් කටයුතු අවසන් කරලා තිබෙන්නේ විභාගයට ඉදිරිපත් වීම පමණයි. හැබැයි අපි තවත් දැනගතු කරුණු කාරණා කිහිපයක්ම තිබෙනවා. ඒ පිළිබඳව කතා බහ කරලා සූදානම් කෙටි විරාමයක් අරගෙන ඉක්මනින් මෙන්න. අපේ විරාමයෙන් පසු කතා බහ කර සූදානම් යලෙත් අපස සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා සූදානම් වීම පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල්තුමනි දැන් අපේ රටේ විවිධ පළාත්වල යම්කිසි ආපදා තත්ත්වයක් නැති වෙන්න ඉඩකඩ තිබෙනවා ඉදිරියේදී. එවැනි තත්ත්වයකදී විභාග අපේක්ෂකයෙක් කොයි විදිහටද ක්‍රියා කළ යුතු වන්නේ මේ මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයේද මුණ දෙනකොට? ඔව් දැන් ඒක ඉතා වැදගත්. මගේ ඒත් එක්ක මතක් කළ යුතු කාරණාවක් තියෙනවා. මේ අපි අර කලින් සඳහන් කරා මේ අතිරේක කියවීම් කාලයක් දෙනවා කියලා විනාඩි 10. මේ විනාඩි 10 ප්‍රශ්න තීරුම් ගැනීම වගේම වැදගත් දෙයක් තමයි ළමයි මේ ආතතියකින් තොරව විභාගයට මුහුණ දීම. ඉතින් මේ මුල් විනාඩි 10 අපි බලාපොරොත්තු වෙන්නේ නිසල්මණියේ ප්‍රශ්නපත්‍රයේ කියවලා ඒක අවබෝධ කරගන්නවා වගේම කලබලයක්ින් නැතුව විභාගයට මුහුණ දීම. මොකද ලංකාවේ දැන් සෑම විභාගයකම ළමුන්ගේ විභාගات පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සාමාන්‍ය පෙළ උසස් පෙළ වැඩිහිටියන්ගේ විභාගවලත් මේ தත්ත්වය අපි දැකලා තියෙනවා. ඒ අර පොලිස් සහකාර පොලිස් අධිකාරීවරුන් සඳහා වූ විභාගයක් තියෙනවා. ඒකෙදිත් අපි දැකලා තියෙනවා. ඒ නිසා මේ ස්ට්‍රෙස් කියන එක ආතතිය කියන එක අපි පුළුවන් තරම් අඩු කරන්න සම්පූර්ණ වැඩපිළිවෙල යොදා ගන්න යන්නේ. ඒ වගේම තමයි ශිෂ්‍ය හිතකාමී ප්‍රශ්න ශිෂ්‍ය මේ අපි ස්ටුඩන්ට් ෆ්‍රෙන්ඩ්ලි ප්‍රශ්නපත්‍රයක් දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මේකට ඉතාම වැදගත් දෙයක් තමයි ඉදිරියේදී ඇතිවන කාලගුණික தත්ත්වයේ සම්බන්ධව අපි මේ සාකච්ඡා කරලායි තියෙන්නේ. ඒ වගේම කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ වගේම ආපදා කලබනා කරන මධ්‍යස්ථානියත් සමග සාකච්ඡා කරලා තියෙනවා. යම් හේකින් ගැටලුවක් ඇති වුණොත් කොයි විදිහටද ක්‍රියාත්මක විය යුත්තේ කියලා. මේ සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඒ වගේම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමක් ඒ ආපදා කලබනා කරන මධ්‍යස්ථාන විසින් කරලා තියෙනවා. ඉතින් අපි විශේෂයෙන් ළමුන්ට සඳහන් කරන්නේ සාමාන්‍ය විභාගයට විභාගයේ උදේ පටන් ගන්න 8:00 හැබැයි 8 වෙනකොට මේ විභාග ශාලාවට ඇවිල්ලා තියෙනවා. යම්කිසි කාලගුණික තත්ත්වයක් අනුව කාලගුණිය වෙනස් වෙලා තියෙනවා නම් ඊටත් කලින් ලෑස්ති වෙන්න ඕනේ විභාගයට එන්න. මේක ඔබේ අතේ තමයි තියෙන්නේ. විශේෂයෙන් මේ වෙලාවේ දෙමව්පියෝ වැඩිහිටි සහෝදර සහෝදරියොත් උනන්දු වෙන්න ඕන තමන්ගේ නංගි හරි මල්ලි හරි විභාගේ ලියනකොට මේ සිවුල දෙනාම සූදානම් වෙලා ඉන්නවා. කල්තියා සූදානම් කිරීම අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම තමයි මේ දේ අනිවාර්යෙන්ම අහන්න ඕන ඔබතුමන්ගෙන්. දැන් විභාග වංචනික ක්‍රියාවන් පසුගිය කාලපුරා දකිනවා. මෙවර ඒ වෙනුවෙන් තවත් සුවිශේෂී ක්‍රියාමාර්ග රැසක් සංවිධානය කරලා ඇති කියලා විශ්වාස කරනවා. අපි දැක්ක දෙයක් තමයි දැන් පහුගිය උසස් පෙළ විභාගයේ ශිෂ්‍යත්ව විභාගයේ වගේ විභාග මේ ක්‍රමයේ මේ විභාග වංචා අඩු වෙමින් පවතින්නේ. දැන් ළමයි හුඟක් හොඳයි. අපි මේ නරකයි කියන්නේ
දෙන්නෙක් සම්බන්ධව. ඉතින් දැන් මේ අපි සපුරා තහනම් කරලා තියෙන සෙලියුලර් ෆෝන්ස් ඒ වගේම ස්මාර්ට් වොච් වගේ ඉලෙක්ට්‍රොනික උපකරණ පාවිච්චි කිරීම ඒ වගේම තමයි මේ විභාග ශාලාවේ කටයුතු ශක්තිමත් කිරීම සඳහා අතිරේක ශාලාධිපතිවරයෙකුගේ සහය ලබා දෙලා තියෙනවා. ඊට අමතරව දැවන්ත මේ අධීක්ෂණ ක්‍රියාවලියක් ලංකාව පුරා ක්‍රියාත්මක වෙනවා විභාග ශාලා 4661 ඔස්සේ දෙපාර්තමේන්තු නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ඒ වගේ විද්‍යාපීඨ කතිකාචාර්යවරුන් වගේ නිලධාරීන් ඊළඟට ප්‍රාදේශීයව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ඒ වගේම කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන් සම්බන්ධ කරගෙන. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා කොමනේ ඉතින් මෙවැනි වංචන ක්‍රියා සිදුවන වෙයි කියලා. විශේෂයෙන් අපි මෙවර කාර්යමණ්ඩල තෝරා ගැනීමේදී ලොකු උත්සාහයක් ගත්තා. ළමයි 20ක් බලා ගන්න පුළුවන් ගුරුවරයෙක් තමයි දැන් අපි මේ සෑම පන්ති කාමරයකටම යොදලා තියෙන්නේ. මොකද ළමයි 20ක් බලා ගන්න බැරි නම් ඒක ප්‍රශ්නයක්. ඒක ශ්‍රී ලංකා ගුරු සේවයටත් හොඳ නැහැ. මම හිතන්නේ මේ පිළිබඳව අපි සියලු දෙනාගෙම අවධානය යොමු වෙන්නට ඕනම. අපි මේ වැරද්දක් කරාට පස්සේ ළමයින්ට දඬුවම් දෙන එක නෙවෙයි කරන්න ඕනේ. ඒ වැරද්ද නොකරන විභාග වාතාවරණය සකස් කර දීප තමයි දෙපාර්තමේන්තුවේ අරමුණ. හොඳයි. අපි බලාපොරොත්තු වෙන එවැනි වාතාවරණයක් යටතේ ඉදිරියේ පැවැත්වෙන අපස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඔබ සිටු දෙනාට අපේක්ෂක අපේක්ෂිකාවන්ට මුහුණ දෙන්නට හැකියාව ලැබේ කියලා අපි උණුසුම් සුබපැතුම් එකතු කරනවා මේ අවස්ථාවේදී. ඒ වගේම පුංචි වේලාවක් තුළ අපි කතා බහ කරේ පෙර සූදානමක් පිළිබඳව. ඉතින් අද දවසේදී අපේ මැදිරියට පැමිණලා දයබර ඔබ මේ පිළිබඳව දැනුවත් කරාට විභාග කොමසාරිස් ජනරාල්තුමා ඇතුළු ඔබ දෙදෙනාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි සූදානම් වන්නේ අදට සිවුමන්සල තුළින් සමු අරගෙන යන්න ප්‍රාර්ථනා කරන්න. සුබ දවසක් ආයිබෝවන්.